හිටපු අමාත්‍ය රෝහිත අබේකුණවර්ධන මහතාට එරෙහිව අලස්සෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 24 වෙනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ බිරිසුරු සම්පත් විජේරත්න මහතා අද නියම කළා. අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර දෙකයි මාස 3ක කාලයක් ඇතුළත රෝහිත අබේකුණවර්ධන මහතාගේ වැටපින් සහ ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412ක මුදල් හා දීපලවල හිමිකාරිත්වයේ දැරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේ හමුවේ පැවැත්වීමට නියමිතව තිබුණා. විතිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිචිවරයා පෞද්ගලික හේතුවක් නිසා අද අධිකරණයේ හමුවේ පෙනී නොසිටින බව දැනුම් දීම නිසා මහාධිකරණය නඩු විභාගය කල් දැමීමට තීරණය කළා. අද පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිව් දෙනාට නියෝග කළේ ලබන 24 අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි. වරාර පිසු බලු රෝගේ හැදිච්ච බල්ලෝ ඉන්නේ. ඒ බල්ලාට හිදිච්ච හිත දේ කනවනේ. ඒ වගේ තත්ත්වයකට පත් වෙලා මේ ආණ්ඩුව දැන්. දැන් මරු වැඩක් වෙනවා. යහපාලන ආණ්ඩුවේ ආශිර්වාදයෙන් හොරකම් කරන්නේ දිත්තපුරු වැසිභාවේ තියෙන අය. ඔක්කොම මහ බැංකුවේ හොරකම් දිත්තපුරු වැසිභාවේ. රිට්‍රෝ ගෑස් සමාගයේ සභාවේ දිත්තපුරු වැසිභාවේ. දැන් හොඳයි. ලංකාවේ හොරු දාලා නෙමෙයි හොරා ගන්න පිටරට හොරු දාලා. මරු ආණ්ඩුව මේක. මේක දෙයියන්ගේ පිහිටයි අපි මේ ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුව හොඳ නම් අනේ කරුණාකරලා ඡන්දයක් තියන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න ඒ ඡන්දයක් තියුවම බලා ගන්න පුළුවන් වෙයි රටේ ජනතාව මේ ආණ්ඩුවට කොහොම හොඳට සලකන්න බලන් ඉන්නවාද කියලා ඒ තරමට මිනිස්සු දැන් හරි සන්තෝෂයෙන් ඉන්නේ මේ ආණ්ඩුව දිහා බලාගෙන